14 වෙනකම්ම අපි දිනනකම්ම සෙනගවලින් අඩුවක් හිටියේ නෑනේ රාජපක්ෂලාට. මගේ අම්මේ අපිට 10000 ඉන්නකොට ඒකේ තියන 25000 ගෙනල්ලා. හැබැයි 25000න් 10000කුත් අපිට ඡන්දෙ දුන්නා. ධන බල පාගමනේ සාර්ථකත්වය ගැන මේ වන විටත් රජයේ ඇමතිවරුම යම් යම් මිගි පළ කරලා තියෙනවා. මම දැක්ක එක් ඇමතිවරයෙක් කියලා තියෙනවා සෙනග කොච්චර කොළඹට ගෙනාවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? සෙනග එන ප්‍රමාණය ගැන දැනටමත් තක්සේරුවක් රජය අරගෙන ඉවරයි. සෙනග පැත්තෙන් සාර්ථකයි කියන එක ගැන තර්ක කරන්නේ නැහැ වුන්. වුන් කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. අපි ඒ ඇමතිතුමාටත් ඒ ඇමතිතුමා නියෝජනය කරන ආණ්ඩුවටත් කියන්න කැමති මේ ලෝක ඉතිහාසයේ දිහා බලන්න ජනමතයට හිස නමන්න වෙච්ච ආණ්ඩුව අනන්තය අප්‍රමාණයි. ගෙදර යන්න වෙච්ච ආණ්ඩුව අනන්තය අප්‍රමාණයි. ඒ නිසාම අපි කියන්නේ මේ වගේ රටට නොගැලපෙන රට විනාශ කරන රජයකට සහ ඔවුන්ගේ මූලික සංකල්ප වෙච්ච භාෂණයේ ප්‍රකාශනයේ නිදහස කියන දේවල් වලට පටහැනිව කටයුතු කරමින් අයිසින්තාවරපු කඩුවක් ජනතාවට පෙන්වමින් මර්ධනය වක්‍රාකාරයෙන් ජනතාව වෙත යොමු කරන ආණ්ඩුවකට තවදුරටත් පවතින බෑ කියන මතය ඉඳගෙන තමයි අපි තරුණ නීතිඥවරුන් විදියට ඉදිරියට ඇවිල්ලා මේ සංවිධානවල නායකත්වය අරගෙන ඉදිරියට එන්නේ.